වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමාගේ දිගුකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් මෙම ජාතික වෘක්කවේදරු හලයිදි කරනවා. 2015 දී ජනාධිපතිතුමාගේ චීන සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සමග පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි රෝහලයිදි කරන්නේ. පොළොන්නරුව මහරෝහලට නුදුරින් අක්කර 16ක භූමි භාගයක ඉදිරි කරන රෝහල ලොව අති නවීන තාක්ෂණයෙන් සමන්විතයි. වකුගඩු රෝග පරීක්ෂණ ඒකකයක්, ඇඳන් 200කින් යුත් නේවාසික ප්‍රතිකාර ඒකකයක්, ඇඳන් 100ක රුධිර කාන්දු කරන ඒකකයක්, ශල්‍යගාර ඇතුළු පහසුකම් රැසක් ඊට එක් කරනවා. උත්සවය ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ ශ්‍රී ලංකාවට අහිමිව තිබූ අන්තර්ජාතික සහයෝගීතාව වත්මන් රජය දිනා ගැනීමට සමත් වූ බවයි. චීන රජය ජනාධිපති ෂෙන් ජින්පින් මැතිතුමා ඇතුළු ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා මේ උතුම් පරිත්‍යාගය අපිට ලබා දීම පිළිබඳව. මෑත දශක දෙක තුනක වකුගඩු රෝගය පිළිබඳව ලැබූ ඛේදනීය අත්දැකීම් සමග රජයක් විදිහට සහ රටක් විදිහට නව පියවරක් තබනවා. වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර, නිවාරණය, පර්යේෂණ ශක්තිමත් කිරීම සඳහා මේ ලැබුණු පරිත්‍යාගය තුළ ගෙවි ගිය අවුරුදු තුනක කාලය ගත් විට අපේ නායක හාමුදුරුවනේ ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයින් ඒ සියලු දෙනා හමු වෙමින් ගොඩනගාගත් අන්තර්ජාතික සහයෝගිතාවය, මිත්‍රත්වය අපේ රටේ සංවර්ධනයට වැදගත් වෙලා තිබෙනවා. චීනෙන් මේ ලැබෙන මහා පරිත්‍යාගය වගේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයාගෙන් සිංහල, දමිළ, ඉංග්‍රීසි ත්‍රි භාෂා පාසලක් ඉන්දිය රජය ලබා දුන්න කටාර් රාජ්‍යයේ එමීර් මට පණිවිඩයක් කියුවා. ලංකාවේ ඕනෑම ස්ථානයක මහා නගරයක් ඉදිකරන්න කෝටි 100 ගන්නක පරිත්‍යාගයක්. මේ රටේ ආරක්ෂකවට අවශ්‍ය නැව්, ගුවන් යාන, හෙලිකොප්ටර්ස් ඒ සියල්ල සඳහා විශේෂ වැඩපිළිවෙලක් රෂියන් රජය අපිට ආරම්භ කළා තිබෙනවා. කොරියාවේ නව ජනාධිපතිතුමා උදව් ආධාර රාශියක් දුන්නා. ඔහුගෙන් සමුගත්ත වෙලාවේ එතුමාමට කනට කළා. මට කිව්වේ ඕනෑම හදිසි අවස්ථාවක අත්‍යවශ්‍ය කුමක්ද ඒ සැනින්නේය ඉටු කරනවායි කියලා එතුමා මට කිව්වා. අපි ලෝකේ සෑම රටක් එක්කම ඒ අන්තර්ජාතික සහයෝගිතාවය අපි වර්ධනය කරගෙන තිබෙනවා. මම ජනාධිපතිවරයා වෙන්න කලින් අපිට නොතිබූ බලවත්ම ගැටලුව තමයි අන්තර්ජාතික සහයෝගිතාවය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ලෝකේ ප්‍රබල රටවල් අපි දැස බැලුවේ වැරදි විදිහට. මගේ මැතිවරණ ප්‍රකාශනයේ දුන්න ප්‍රතිඥාව අනුව මම කළේ ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න ලෝකේ රාජ්‍ය නායකයින් හමු වෙලා රට තුල යහපාලන සංකල්පයේ ශක්තිමත් කිරීමේ ඒ උතුම් කාර්යයට අපි නියැලෙන බවයි අපි කිව්වේ. ඒ නිසා තමයි අපිට මේ විදිහට ජාත්‍යන්තර විශාල සහයෝගයක් තිබෙන්නේ. අනාගතයේ චීනය වගේම අනෙකුත් ප්‍රබල රාජ්‍යයන් තුලින් අපිට විශාල වශයෙන් උදව් ආධාර ලැබෙනවා. රජයට විවේචන තිබෙනවා, නින්දා අපහාස උපහාස තිබෙනවා. නමුත් ඒ සියල්ල තුල අපි වෙනස්කම් රාශියක් ඇති කරලා තිබෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද අදහස් පළ කළා. අපි පොරොන්දු වුණා සෞඛ්‍යයට එදා තිබුණේ 101.8 වියදම් කරේ දළදේශීය නිෂ්පාදනයෙන්. ජනාධිපතිතුමා පොරොන්දු වුණා 103ක් දක්වා එක වැඩි කරනවා. ගිය අවුරුද්ද වෙනකොට අපි වැඩි කරා 103.24 අපේ රජය. ඒ අනුව තමයි බිලියන 235ක් අපිට හම්බුනේ. තමුන්නාසලගේ අත්‍යවශ්‍ය ඖෂධ මිල 85%කින් පමණ අපි අඩු කරලා තියෙනවා. රුපියල් 10කින් 15කින් බඩුවක මිල වැඩිවීම ගැන කතා කරනවා මිසක් මාධ්‍ය 85%කින් බෙහෙත් මිල අඩු කරපු ඒවා ගැන කතා කරන්නේ නැහැ. මේ ජනතාවට මේ යහපාලනය ලබා දෙන්නට තමයි එතුමත් අපිවත් අරගෙන තමන්ගේ ජීවිතයේ පරදුවට තබලා නොවැම්බර් මාසේ 21 වෙනිදා අපි එළියට බැස්සේ. එදා ජනාධිපතිවරේ කැසිරුණ හැටත් අද ජනාධිපතිවරේ කැසිරෙන හැටි ඒ වෙනස ගලාගෙන යනවා එතන ඉඳලා ප්‍රාදේශීය සභාව දක්වා අනාගතය වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ චීන තානාපති ඊෂියන් ලියන් මහතාද උත්සවය ඇමතුවා. ඔහු කියා සිටියේ චීනය හා ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය අනාගතය කරාගෙන යාම සඳහා සියලු සහය ලබා දෙන බවයි. මම ශ්‍රී ලංකාවට ආතරයි. මේ මගේ දෙවැනි උපංගම. මේ වසර අවසානයේදී ඊෂියන් ලියන් මහතාගේ තෙවසර සේවා කාලය අවසන් වීමට නිමිතයි. මෙම දුර කාලයේදී දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමට කළ සේවාව වෙනුවෙන් තානාපතිවරයාට ජනාධිපතිතුමා විශේෂ සම්මානයක් පිරිනැමුවා. මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා, සෞඛ්‍ය ශේත්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. පොළොන්නරුව මහරෝහලේ ඉදිකරන ආඝාත ප්‍රතිකාර සංකීර්ණයටද අද මුල්ගල තැබුණා. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට වැය කරන මුදල රුපියල් කෝටි 40ක්. පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි.